ඕන් නමස්ේ හිදදි ිත් සු ගඳ ශාල්ලිකත ඔබ සියලු දෙනාම සාදරයෙන් පිළිගන්නනවා ම සුගන්දිි කුළසිංහ. ඉතිං ඔබ සියලු දෙනාගේම ඉල්ලිීම පරිදි මං අද ඔබ විසින් ඉල්ලා තිබුණු පාඩමක් කියල දෙන්නයි හදන්නේ. දැන්නම් මට මට ඕනි දේවල්ල ගන්නන්නාත් පෙදිහක් ැතිවෙන තරම් ඒ තරම් ඔබ සියලු දෙනාම ඉල්ලීම් කරනෝ මේක කියල දෙන්න මේක කියල දෙන්න මේක කියල දෙන්න කියලා. ඉතින් දැන් මම කරන්නේ. ඔබගේ ඉල්ලීම් ඉටු කරන එක තමයි මම මේ දවසල කරන්න ඇතරම මාවිසින් මට අවශ්‍ය පාඩමක් මං ඔබට කියල දෙන්නේ නැතිතා. සහ ඔබේ ගැටලල්ලිහාගන්න ඔබට උදව් කරන එක තමයි මංම මේ දවස්ටිගේ කරන්න හිතින් මං බොහොම සත්තුටින්ක් තමයි කරන්නේ. ඔබට පුළුවන් ඔබට අවශ්‍ය ඕනෑම දෙයක් යෝජනා ශෝධනමය සියල්ලද උපට පුලුවන් මට කියන්න. ං බේල්ලිින් නුව එදේවල් මට හැකි වඩින්ං ඉෂ්ට කරන්න බලාපොරොත්තුවය ඉන්නවා. ගොඩා කහිින්දිි භාෂාවය පිපාසියෙන් තියෙන න්නවන හෙකැනේ මත්ත කෝමාඩි ැනගන්නඕන වචනයක් හරිය ගැන ගන්න ඕන කියලා අන්න ඒවාගේයට මං හරිම ආදරයෙන් තමයෝගන්නන්න ඉතිං මම දන්නවා මට මේක ඇත්තරව ආත්ම තෘප්තියට වඩා මට ලැබෙන දෙ නහැ. ് ොട ാാ് බത കොടක් ආതදර. ඉති ඒ වගේ තමයි මංගබට කිව්ව අපි മං മി ോ് ക තම අපි ස ോවල් කරද කියලා. ඉති ගොඩක් යි හින්දි භාෂාව ගැනගන්න විභාගල න්න ආසාාවෙන්න්නවා. තමන්ගේ දැනුව තමන් විසිම පරක්ෂා කරගන්න ආසාවෙන්න. හිටන කත්තරරි ගැනගත්තට සමරය කියනවා. ම මේ කියනදේවල් හරිද දන්නේෙත් නහැ ඉතින් අපිට අරමුණක් තිබ්හම අරමුණට වැඩරන්න හරි ලේසිීනේ. අරමුණක් නැව ඔහේයා අනාට්‍ර අරියනේද ඉතින් ඒක හින්දා මම කැහවවාහි අපි ඕලවලට හින්දි කරමදති කිය. ඉතින් ඔබේ ගොඩක් තිනෙක්මට උත්තරදීල තිප කර කිය. ඉතිං ඕලව ලේලව වට අමතරව තව ගොඩක් හිදි පාෂාව ාග තියනවා ඔබ දන්නවා ප්‍රාථමික ා තින යවගේම. ඇයින්දයානුංස්කෘතික අධ්‍යස්ථානය කරන වන්න ්‍රහ කන මේ විභාගමාලාවත් තියනවා ඉතිං ප්‍රාථමික විභාගේ පිළිබඳනම් හින්දී මයි ේවරික් දිස්නා ජානකී කියන චනල්ලේ දිස්නමිස් පාථමික විභාග ගන හොඳටම කියලදවා ඒ පාඩන් කියලදෙනනවා ඉතින් ඔබට ඉස්නමිස්කේ චනල්ලෙන් ප්‍රාතමික විභාග කියෙනනට තියන ගන්න පුළුවවා ඊට අමතරව දැන් ඔය ඒ විභාගල යන්නත් විදික් නැත්තං ඕලවල් කරන්න ආසාාවෙන් කට්ටයක් කියන්න ඕනේ ඉතින් ඔන්න ඔබට ම හිතව දැන් අපේ චාලිකේ මේ වෙති පාඩක්ම් රාශයක් කියලද කියලා තියෙනවා ඉති මේ පාඩක් රාශය ඕලෙවලට යන කෙනෙක්ත ගොඩක් වැතකත් පොඩි පාඩම් ප්‍රමාණය ඒගෙන ගන්න තියෙනෙ ඒටිත් ම ඉක්මට බොහමික්මට මට ඉවර කරන්න පුළුව. ඊට පස්සේ බොහමික්මතික ඉවර කරලා ප්‍රශ්න පත්තර කීපයකුත් කරලා අප අපේ දැනුම පොලිසිම පරිීක්ෂා කරගෙන අපි බලමු. මම අද ඔබට කියල දෙන්න හදන්නේ මම කලින් ඔබට උගන්වපු චාහියේ කියන පාඩමේ දෙවනි කොටස. ඔබට මක්ත කඇති මම චාහියේ කියලා පාඩමක් කලින් කරලා තියෙනු. ඉතිං ඔබ මගේ චනල්ලෙකට අලුතෙන් සම්බන්ධ වන කෙනෙක් නම් මේ පාඩම බලන්න කලින්. ඒ චාහියේ පාඩම පලවනි කොටස බලලා මේ කොටස බලන්න කියලා ඉතාමත් ආදරෙන් ඉල්ලා සිටිනුම්. ඔබට මතකඇති මම එදා පාඩමේති කියලා දුන්න. චාහියේ කියලා කියන්නේ අවශ්‍යයි ඕනෑ යුතුයි කියලා අර්ථදක්වන්න අවශ්‍ය වනහං. ඊට අමතරවල් මම ඔබට එදා තවදුරටත් පැහැදිලි කරා අපි මේ චාහියේ භාවිතා කරන්නේ යම් කිසි අවශ්‍යතාවයක් නිසා පවසන දේවල් කියද්දි හමයි චාහියේ භාවිතා කරන්න. මොනමගේ දේවල් කියද්දිද. යම් කිසි අවශ්‍යතාවයක් නිසා තියෙන දේවල් කිය අද්දිතාමයි අපි මේ චාහියේ භාවිතා කරන්න කියලා. ඉතින් ඔබට එදා පාඩම මම කෙටියෙන් අතක් කරන්න. එදා පාඩමේ මමපට කියල දුන්නා චාහියේ සමග කෝචාහියේ කියලමතක තියාගන්න කියලා. උදාහරණයක් විදිහට මම එදාපට කිව්වා යම කරන කැෙනා. එහෙමත් නැත්තාම් වෙනදට පිති පස්සෙෙන් කෝ කියලයොදලා. ඊ පස්සේ චාහිය කියලා වාක්‍ය අවසාන කරන්න කියලා. ඔබට මත්දකෑතිීමේ රතු පාටිං කියල යෙන තැනපලන්න සෑම වාකයකටම කෝය දයුතුයි. සෑමවා්‍යයක්ම චාහියේ යොදා වසාන කළ යුතුයි. දැන් එදා ම මේ පාඩ මොබට කියල දෙනකොට මම ඔබට උක්තය කර්මය මේ දේවල් පිළබඳව වබෝධයක් ලබාද කියලදී ැන නමුත් අතීත කාල පාඩම කරින් පසේ ඔබ දැන් දන්නව උක්තය කියන්නේ මොකක්ද කියලා. මේ චාහියේ පාඩමයේ එදා අපි කරපු පැළවෙනි කොටසේ. උක්තයක් තිබ්ා උක්තියක් තිබ්ප කියන්නේ යම් කිසි දෙයක් කරන කෙනෙ කෙටිය. බලන්නක මේ උදාහරණ ටික එයාට රැකියාවක් අවශ්‍යයි හිගන්නට උදවශ්‍යයි මට මැරෙන්න්න ඕනි ඔයාට යමක් කියන්න අවශ්‍යයි දරුවාට කිරි පොවන්න අවශ්‍යයි අපි දිගටම පාඩම් කළ යුතුේ. මේ සියලුම වාක්‍යවල කරන කෙනෙක් හිටිය. එතකොට අපි මේ කෝ කියන විභක්තිය භාවිතා කළේ කරන කෙනාට පිටිපස්සෙන් තමයි අප කෝ විභක්තිය භාවිතා කළේ. ඒ කියන්නේ ඒ කියන්නේ. උක්තයට පිරිපසෙ හමයි අපි කෝවිභක්තිය භාවිතා කළේ. ඊට පස්සේ අපි චාහියේ කියලා වාක්‍ය අවසාන කරා. දැන් ඉරි පස්ස මං තවදුරටත් එදාය පාඩමේ විස්සර කරා නම් පදයකට ඒයන්නේ මේ කරන කෙනා උක්තය නාම පදයක් නං ඒකට පිටිපස්සෙන් කොහොමද කෝවි භක්තිය ෝොදල වාක්‍ය හදාගන්නේ ඒවගේම කරන කෙනා සර්වනාාමයක් න එහම නත උක්තේ සර්වනාාමයක් නං ොහොමද අපි මේ චාහිය යොදලවාක්‍ය හදාගන්නේ මෙන්න මේ විදිහට විවිධාකාරයෙන් විවිධ පැටි ඔස්සේ අපි දින කතා කළ. එහෙනම් අද මම දෙවනි පාඩම විදිහට ඔබට මම් මොකක්ද මේ කියල දෙන්න හදන්නේ. ඔබ බලන්න ඔබට මම් මෙතන වාක්‍යය අටක් තීල තියෙනම්. මේ වාක්ක්‍ය අට දිහා බලපුහාම ඔබට තේරෙනවැනති මේ වාක්‍ය අටේම, පලවැනි කොටස මංමකක්ද කියරදුන්න කරන කෙනෙක් හෙටිය නම් මතුන් දැන් අදම ඔබට කියල දෙන්න මොකක්ද මේ වාක්‍ය අතේම කරන කෙනෙක් නැහැ ඒයන්න මකක්ද ඔක්තයක් නැහැ කරන කෙනෙක් සඳහන් වෙන්න නෑයකයන්න උක්තයක් නෑ. එහ නම් කර්මයක් විතරයි තියන්නේ ඒකයන්න මොකක්ද කරන කෙනෙක් නැහැ කරන දෙය විතරයි තියෙන්නේ උදාහරණයක් විදිහට අපි පලවැනි වාගේය ගමු පලවෙනි වාක්‍ය තියන්නේ වතුර අවශ්‍යයි. දැන් මට වතුර අවශ්‍යය කිවෝතුන් කාටද වතුර අ්‍ය මට එහෙනම් උක්තය කවද මම. ඔන්න ඒ උක්තයට පිටිපස්ස කෝවි භක්තිය දාලා තමයි ඊට පස චායයේ යොදල වාක්‍ය අවසාන කරන්නේ. නමුතුන් දැන් මට වතුර අවශ්‍යයකිව්වා හම මම කියල කියන්නේ උක්තය නම් වතුර කියල කියන්නේ කර්මය. එතකොට අපේ කරනදය. එහෙමත් නැත්තම් අපට ඒ අවශ්‍යදය තමයි වතුර කියල කියන්නේ. එතකොට අද මම කියල දෙන්නේ උක්තයක් නැති වාක්‍යයක එම නැත්තාම් උක්තයක් රහිත වාක්්‍යයක් චාහියේ යොදලා සාදාගන්නේ කොහොමද කියලා. අපේ උදාහරණයක් විදියට මේවාක්්‍යෙටික බලමු. වතුර අවශ්‍යයි කෑම අවශ්‍යයි පොත් අවශ්‍යයි උදව් අවශ්‍යයි සෑමදාම වතුරු බොන්න අවශ්‍යයි, සෑමදාම බෙහෙත් බොන්න අවශ්‍යයි. සල්ලි දෙන්න අවශ්‍යයි, මහන්සියෙන් වැඩ කරන්න අවශ්‍යයි. එතකොට මේ වාක්‍යවල උක්තයක් නැතිවුුණත්. මෙන්න මේවගේ වාක්‍යන් අපිට දිනෙදා භාවිතා කරන්න අවශ්‍ය වෙනවා. ඉතින් මෙන්න මේ වගේ වාක්‍යයක් අපි කොහොමද හින්දි භාෂාවෙන් කියාගන්න සහ ලියාගන්න කියල තමයි මම අදොපට කියල දෙන්න හදන්නේ. එහෙනම් දැන් ඔබ යෙන ප්‍රශ්නය තමයි පළවෙනි පාද මේ මම කියල දුන්නේ කෝජාහියේ කියල මේක මතක තියා ගන්න කියලා. දැන් මේ වාක්‍ය අටේම උක්තයක් එහෙමත් නැත්තං කරන දෙයක්. කිසිම දෙයක් මේ වාක්‍යවල නැහැ මේ වාක්‍යවල තියෙන්නේ සිදුවන දේ පමණයිය කියන්නේ කාර්මයක් පමණයි එතකොට මෙන්න මේ වගේ වාක්්‍යක කෝ කියන විභක්තිය දාන්නේ කොහාටද. මෙන්න මේ වගේ වාක්්‍යවලදී කිය විභක්තිය අපට යොදන්න අවශ්‍ය වෙන්න නැහැ. එහෙනම් එදා මං මේ දේ කියල දුනින් ඇත්තේ ඔබට එද හට වැඩිය මංහිතනවා අද වෙනකොට මං මේ කියල දෙනදේ තේරුන්ගන්න අවශ්‍ය වපසරී සකස් වෙලා තියෙනවා කියලා. හරි එහනම් අපි මේ වා්‍යටම අපි ලියල බලමු. මොකත්ත පලවැනිවා කිය වතුර අවශ්‍යයි. දැන් අපිට කියන්න වෙනවනේ මට වතුර ටිකක් අවශ්‍යයි මට වතුර ටිකක් ඕනි කොහොමද කියන්නේ. වතුරවලට කියන්නේ. ජලයට කියන්න පානී කියලා. ඊට පස්සේ අවශ්‍යයි කියන්ති පානී චාහියේ. දැන් මම පලවැනි පාඩ මේේ දැන් ඔබට කලිනුත්කිව්වනේ මේ පාඩම බලන්න කලින් පළමුුවනි චාහියේ පාඩම බලන්නලා මේ පාඩම බලන්න කියලා. ඔබ මේ වෙද්දිත් දන්නවා මේ චාහිය වාක්‍යවල චාය කියන පදය කිසිම වෙලාවක වෙනස් වෙන්න. වාකයේ වරවෙන්නේ චාහයේ කියන පදේ. එතකොට මේ චාහිය පදය කිසිම වද්‍යියකින් වෙනස් වෙන්නේ. නැති නිසා අපිට ජලය අවශ්‍යයි වතුර අවශ්‍යයි කියල කියද්දි පානී චාහය කියල කියන්න පුළුවන්. එතකොට අපිට දැම් බඩගිනි. අපි හිතමු අපිට කන්න අවශ්‍යයි කියල කියන්නේ කොහොමද. කානා චාහියේ. අවයි. තානාචාහියේ මෙන්න මේ දෙවනි වාකයට යන්න දෙවනි වාක්‍යය අපි හිතමු අපිට කියන්න ඕන යම්කිසි ක්‍රියාවක් කරන්න අවශ්‍යයි කියලා ඒ කියන්නේ ක්‍රියාවක් කියන්නමකක්ද අපිට යන්නෝනි කන්නෝනි එතකොට වැඩ කරන්න ඕනි මෙන්න මේ වගේ දෙයක් කියද්දී ඒ ක්‍රියාපදයේ? අපි භාවිතා කරන්නේ ක්‍රියානාමය දැන් ක්‍රියානාමයමකක්ද්ද කියන්නේ නායන්නෙන් අවසාන වෙන ක්‍රියාපදය කියන්නේ ජානාකානා පීනා බෙටනා පඩ්නා එතකොට පාඩන්කරන්නවශ්‍යයි, කොහමද කියන්නේ පඩ්නාාචාහියේ. යන්නවශ්‍යයි, ජානාචාහියේ. එහෙමත් නැත්තං අපිට කියන්න ඕනේ නිදියන්නවශ්‍යයි. සෝනාචාහියේ. ඉතිං ඔය විදියට අපිට ක්‍රියාපදවල ක්‍රියාපදයක් භාවිතා කරනවනම් ඒ ක්‍රියාපදේ ක්‍රියා නාමයයි අපි භාවිතා කරන්නේ කියලා ඔන්න මදකදයා ගන්න ඕනි. පොත් අවශ්‍යයි, කොහොමද කියන්නේ අම්මට ගිහිල කියන්න ඕේ අලුවාරට මට පොත් අවශ්‍යයි කොහොමද කියන්නේ. කිතාබේන් චාහියේ. පොතක් අවශ්‍යයි නං, පොතක් අවශයි නං කිතාප්චාහයේ. දැන් ඔබට පේන වැති මම මෙතන පානී සහ කානා කියන වශචන දෙක. ල් පටங ලතියනවා. ඇල් පාටල මේ වන දෙකම පුර්ෂලංග වචන දෙක. නමුත් කිතාබේන් හිතාප කියන්න පොත් මේ වචනය ශ්‍රීලිංගයි ඇතටම நாම පද ஸ்්‍රීලිங்க පුஷලங்க உணත් ඒ අපට අදාළ වෙන්න නැහැ මේ चाායේ පදයට. මොකද මංකිවන මේ චාහියේපදය වෙනස්වෙන්නේ නැහැ කියලා. ඉතින් මෙන්න මේ වගේ වාක්‍ය මේ වාක්‍ය හතර මුල් වාක්‍ය හතර දිනම් අපට කිසිම ප්‍රශ්නයක් නැහැ බලන්න. හරවැනිවාකය උදව් අවශ්‍යයි මේකනම් ගොඩා කියලාර කියන්න අවශ්‍යනවාකයක් න ැන මට උදව්ව අවශ්‍යයි මදචාහියේ කියන්න අවශ්‍ය වනවා එහෙනම් කහැනාචාහියේ ඔන්න ඔය විදිහට අපිට වාක්‍ය ටික හදාගන්න පුළුවන් හරි තැන් අපි අමත් ශුට්ටක් මම වංතරල ලියල තියෙනවා මේ පස්වනිවාංක්‍ය අපි පස්වනිවාංකයට මොකදද පස්වනිවාක්‍යය. උදේ නැගිටලා වතුර බොන්න අවශ්‍යයි. උදේට කියන්න මොකක්ද සුබභහ. සුපහ නැගිටලා නැගිටෙනවට කියන්නේ උට්නා කියන ක්‍රානාමය. නැගිටලා කියද්දී අපිට මේ කල් කියලා භාවිතා කරන්න පොළුවන්. එතකට නැගිටලා කියල කියන්නෙ හමුද උත්කල් ස උට්කල් වතුර වතුරවලට කියන්නේ පානී බොනවට කියන්න පීනා එතකොට පා පීනාචාහියේ දැම් බොන්න අවශ්‍යයි කියලා කියන්න කොහොමද පීනාජාහියේ වතුර බොන්න අවශ්‍යයි පානි පීනාචාහියේ ඊද පස්සෙ උදේ නැගටලා සුභූත්්කල් පාන මෙ කල් සහ කල් සහත්හේ මේ පද දෙක කොහොමද ක්‍රියාපදයකට සම්බන්ධකාණ කියලා මංගඔපට ඉදිරියේද කියලා දෙන්න. හරි අප මු? ඊ ළඟ වාක්කයට හයවනක මොකදද හැමදාම බෙහෙත් පොන්නා වශ්‍යයි අප බෙහෙත් ගන්න අනවාතකට ඩොක්ට කියනවා හැම දෑම බෙහෙත් පොනාා වශ්‍යයි මේක අත්‍යවශ්‍ය දෙයක් කහොමද කියන්නේ හැම දෑම කියදද රෝස් කියලම මෙතනය දාගන තියෙනවා. බෙහෙත්වලට කියන්නේ දවා ඔන්න දැන් අපි හිදිි පාෂාවෙන් ගොඩාක් කෙලාවට කියන්නේ බෙහෙත් බොනවා කියලානෙවේ බෙහෙත් කනෝ ඒන්නේ ඒ දවක් කානා කියන එක තමයි කොඩක් වෙලාවට අපි භාවිතා කරන්න. ඉතින් ඒ ගැනිසා මං මෙතන කානා කියන ප්‍රියාපදය තමයි යොදාගෙන තියෙන්. එතකොට අපි කොහොම දෙ කියන්නේ බෙහෙත් බොන්න අවශ්‍යයි කියලා දවා කානී චාහියේ. ඔන්න දැන් මේ වද්‍යවට ප්‍රශ්නයක් වෙන්න ෝ. එන්න ඕන ඇයි අපි මෙතන දවා කානාචාහියේ කියලා යෙදුව නැත්ත කියලා. දැන්. මෙතන මේ ක්‍රියානාමයට අමතරව. දැන් ඔන්න බලන්න අපට කියන්න අවශ්‍යයි කන්නා අවශ්‍යයි කියලා කොහමද කියන්නේ කානාචාහියේ බලන්න දෙවනිවා්‍ය කානාචාහියේ කියලා තමයි කියන්නේ හැබැයි මෙතනැයි එහෙනම් මේ හැවනිවා්‍යය කානී චාහියේ වනේ දැන් දෙවනිවාකේ කානා එකට ඉදිරියෙන් කිසිම නාම පදයක්වත් කිසිම දෙයක් නැහැ. එතකොට අන්නඒ වගේ තැනකදී අපිට කානාචාහියේ කියලා කියන්න පුළුවන්. දැන් හයවැනිවා මේ කානා කියන එකට ඉදිරිියෙන් නාම පදයක් ඇවිල්ලා තියෙනවා දවා කියලා. මේ දවා කියන නාපදය ශ්‍රීලිංගයි. ඒක නිසා අපේ ක්‍රියානාමයත් මෙතැදි ස්්‍රීලිංග කරලා තියෙනවා. ඒ කියන්නේ රෝස් දවා කානී චාහියේ. අපි හිතමූ උදාහරණයක් විදිහට හැමදෑම, මේ බත් කන්න ඕනි කියලා. අපි බත් කියන්න තැන්ට චාවල් කියල යොදාගමු ඔන්න කියනවා පොඩි බබෙක්ට ඩොක්ට කියනවා බබා හැම දෑම බත් කන්න ඕනි කියල කියනවා. මෙන්න මේ වගේ දෙයක් කියද්දී දැන් බලන්නක වෙනස් වෙන්නේ රෝස් දවා කාණීජයියේ මේ දවා කියන එකට අපි චාවල් කියල දාමු. චාවල් කියල දැම්මම ඒ චාවල් කියන පදේ, චව ඉතිං මෙන්න මේ වගේ තනකදී අපි කියන්න රෝස් චාවල් කානී චාහියේ කියලා ඇයි අපි කියන්න නැත්ත අපි කියන්න නැත්තේ මේ චාව කියන පද පුරිෂ ලිගයි එහෙනම් අපි මොකද ද කියන්නේ රෝස් චාවල් කාන්නා චාහියේ රෝස් චාාවල් කානා චායේ දැන් තේරුණාන වෙනස හරි ැ බට තරෙන් ඕනෙ දවා කියනක ශ්‍රීලිංග නිසා තමයි ක්‍රියානාමයම මෙතන තිබ්බ කානා කියන ක්‍රියානාමය කානී බවට පත්තුනේ. රෝස් දවා කානී චාහිිය. හැම දෑම බත්තන්න ඕන කියල කිව්ව රෝස් චාාවල් කානාචාහියේ. චාවල් කියලා කියන්නේ පුර්ෂිලිංග නාම පදයක් නිසා හමයි කානා බවට පත්තුනේ. හරි අප යමු ඊළඟ වාක්්‍යෙද. ඒමකදද සල්ලි දෙන්න අව්‍යයි. සල්ලි දෙන්න අවශ්‍යයි. දැන් සල්ලි පැත්තකින් තියලා අපි දෙන්න අවශ්‍යයි කියන එකට යමු දෙනවට කියන්නේ දේනා තමයි ක්‍රියානාමේ දෙන්න අවශ්‍යයි කියලා කොහොමති කියන්නේ දේනාචාහියේ. අපි කියන ඔන්න මේ බස්සකට සල්ලි දෙන්න අවශ්‍යයි. ඔය වගේ තනකදී දෙන්න අවයි සල්ලි දෙන්න අවශ්‍යයි කියලා අපට කියන්න සිද්ධ වෙන. එතකොට දෙන්න අවශ්‍යය කියන්න විතරක් කිව්ොත් කහමණ කියන්නේ දේනාචාහියේ දැන් මේ දේනා එක ඉදිරියට සල්ලි කියලා නාම පදයක් ඇවිල්ල තියෙන. ඔබට පේනා ඇති. සල්ලි කියලවලට අපි හිඳි භාෂාවෙන් කියන්නේ පැයිසේ කියලා. පැයිසේ පැයිසේ මේ වචනය බහු වචනයි. පැයිසේ ඒ කියන්න සල්ලි එහ නං මේ වච්චනය පුරුෂලිග හුවචන නිසා අපි දේනාචාහියේ කියලා කියන්නෙ නැහැ අපේ ක්‍රියානාමයක් අපි බහුුවචන කරගන්නවා. එහෙනම් කෝමද ක්‍රියානාමය බහුවචන කරගන්නේ දේනේ කියල බහුුවචන කරගන්නවා. පැසේ දේනේ චාහියේ පැසේ දේනේ චාහියේ ඊට පස්සේ මහන්සි වෙලා වැඩ කරන්න අවශ්‍යයි. වැඩ කරන්න අවශ්‍යයි වැඩ කරනට කියන්නේ කාම් කරන එතකොට කාම් කරණා චාහියේ. මහන්සියෙන් කිය අධ්‍යපි්‍රෝදාකන්න පුළුවන් මැහැනත්සේ. මැහැනත්සේ කාම් කරණා චාහියේ. මැහැනත්සේ කාම් කරණා චාහියේ හරි එම් මේ වගේ සොඳුරු හින්දි වීරියෝ එකකින් අපි නොතුරේදීම හම්බවම හිදිි භාෂාව අපිත් තවදුරටත් වැඩි වැඩියේ ආසාවැග කර ගමු. ඉති මාත්ත එක දලයි ඔබ සියලෝදනාට බොහොම ස්තූති ඔබේ එක ල එකක් එක කමෙන්් එකක් ඔබේ ආශිරෝවාද මේ හමදේව මට ගොඩක් වටිනවා. ඉති ඔබ සියලදනාටම බොහොම ස්තුූතියි මම ඔබ සියලුධනාට බොහොම ප්‍රතක්ෂණ වෙනවා අපි හමුවම සොඳුරු හින්දිි පාඩමකි මම සුග්ඩි කොලසිහැ අයි පෝවන් නමස්තේ.